dan lo ini koyari hati-hati ratak langka yari dia hari Bangladesh jadi kau hari sama ini. Utru Paras Sabha Vyodhana Vaksamata Veno Anaginhirat Tekka Eka Badda Veno Eka Badda Veno Epaakiyala Yodhana Vak Naginhirat Paras Sabha Vata Jayanta Vijay Sekara Deno Aika Saakatcha Vata Nogeni Inno Jeevita Antya Dakwa Hire Inna Marana Dandu Maniyam Vecha Vele Sudata Apaham Veno CSN Nalikave Munamatana Durakkat Nodarana ඒ නාලිකාවට මොනම සම්බන්ධයක්වත් නැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතුණුවන් යෝසිත රාජපක්ෂ මුල්්‍ය විසුද්ධි කරන පනත යටතේ අත්අඩංගුවටගෙන අප නැතුව හිරේ දාන් ඉන්නවා මුල්්‍ය විසුද්ධි කරන පනත යටතේ දඬුවම් ලැබපු වෙලේ සුදාට අප හම්බ වෙනවා කොහොමද යහපාලනේ විදේශීය විනිසුරන් ඉන්නවා විදේශීය නීතිඥයෝ වෙනවා වින්දිතයන් වෙනුවෙන් වින්දිතයන් කියන්නේ කවුද වින්දිතයන් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි වින්දිතයන් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි එල්ටීටී පාර්ශවය අභිචෝදකයන් එනවා පරීක්ෂකයන් එනවා අභිචෝදකයන් පරීක්ෂකයන් දෙගොල්ලෝ මේනවා මේ දෙගොල්ලෝ ඇවිල්ලා මානව හිමිකම් කොමසාරිත්‍ය කාර්යාලයක් කොළඹ විවෘත කරනවා ඒ කාර්යාලයට බලය පවරනවා මේ ක්‍රියාදාමය පාලනය කරන්න මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් තමයි අර උසාවියේ ඉන්න වැඩ කරන කට්ටියට පඩි ගෙවන්නේ විදේශීය නීතිඥයන් අභිචෝදකයන් පරීක්ෂකයන් නඩුකාරයන්ට ඒගොල්ලෝ පඩි ගෙවනවා අරගොල්ලෝ නඩු අහනවා අරගොල්ලෝ පඩි ගෙවන්නේ නඩුව කාට වුණ විදියට අහන්නද දැන් ලංකාවේ උසාවියක් හදන්න යනවා මානව හිමිකම් කොමිසමෙන් පඩි ගෙවන ඒ අය පඩි ගෙවන්නේ ඇයි නඩුව ඔය අයට ඕන විදියට අහගන්න මානව හිමිකම් කොමසාරිත්වයේ වාර්තාව තමුන්වන්සල දකින්න ඇති. ඒ වාර්තාවේ කියනවා 40,000 දෙමළ සාමාන්‍ය මිනිස්සු යුද්ධයේ අන්තිම මොහොතේ මැරුවා. සමුහ වශයෙන් ඝාතනය කළා. 20,000ක් සාක්ෂි දුන්න සාක්ෂිකාරයෝ කවුද කියලා දැම්ම කියන්න බෑ. 20,000ක් නම් කියන්න බෑ සාක්ෂි දුන්නලු නැහැගේ වාර්තාවට. දැන් මේ නඩුව අහන්නේ කොහොමද? අපරාධ නීතිය සංශෝධනය කරනවා. අපරාධ නීතිය සංශෝධනය කරනවා යුද අපරාධ පිළිබඳ වගන්ති යුද අපරාධ පිළිබඳ වගන්ති ඇතුළත් කරනවා අපරාධ නීතියට අතීතයට බලපාන ආකාරයට අතීතයට බලපාන ආකාරයට ඒ නීතිය සංශෝධනය කරාම යුද්ධ පැවතිච්ච වෙලාවේ නොතිබිච්ච නීතියකට අනුව වැඩේ හරියට කරාද වැරදියට කරාද කියලා නඩු අහනවා අපේ ජෙනරාල්ලා මේජර් ජෙනරාල්ලා කට්ටිය ඔක්කොටම උතන ගිහිල්ලා උත්තර බඳින්න වෙනවා අවුරුදු එකහමාරෙන් නඩුව අහලා ඉවර වෙනවා සාක්ෂි පනත සංශෝධනය කරනවා. ඇයි? අර මානව හිමිකම් කොමසාරිස්ගේ 20,000ක් සාක්ෂිකාරයෝ ඉන්න අද්භූත ඒ අද්භූත සාක්ෂිකාරයන්ගේ සාක්ෂි පිළිගන්න පුළුවන් වෙන ආකාරයට සාක්ෂි නීතිය වෙනස් කරනවා ලංකාවේ. දැන් බෑ දැන් සාක්ෂිකාරයා පේන්න ඉන්න ඕන. ගෑන්නේ. සාක්ෂිකාරයා පේන්න ඉන්න ඕන. දැන් සාක්ෂිකාරයා උසාවියේ ඉන්න ඕන. දැන් නීතියට අනුව. ඒ නීතිය වෙනස් කරනවා නොපෙනෙන සාක්ෂිකාරයෙකුගේ සාක්ෂිය පිළිගන්න පුළුවන් වෙන ආකාරයට අපරාධ නීතිය සංශෝධනය කරනවා යුද අපරාධ වගන්තියකට ඇතුළත් කරනවා ඊළඟට සාක්ෂි නීතිය සංශෝධනය කරනවා යුද අපරාධ අධිකරණයේ මෙහෙයවීම මානව හිමිකම් කොමිසමට බාර දෙනවා කොමසාරිස්ගේ කොළඹ කාර්යාලයට පඩි ගෙවනවා ඒගොල්ලෝ නඩු අහනවා අවුරුදු එකහමාරෙන් තීන්දුව වෙනවා මොකද තීන්දුව මානව අපරාධයක් සිදු කොට ඇත සමුව මිනිස් ඝාතනයක් ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් සිදු කොට ඇත. ඒට සේනාධිනායකයා හැටියට ජනාධිපති එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මේ හමුදා ප්‍රධානීන් වගකිව යුතුය. ඕක තමයි අවුරුදු එකහමාරකින් පස්සේ එන තීන්දුව. තමුන්නාන්සලගේ මරබිය තුරන් කරපු නායකයා ඇතුළු රණවිරුවන් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට නැගෙනහිර මිනිස්සුන්ට බිය හැක නැතුව මේ පොළොවේ ජීවත් වෙන්න වරම හදලා දීපු නායකයා ඇතුළු රණවිරුවන්
nukala manava aparadhiya kala kiyala oppu karaneka thamai oya adhikaranen wenne oppu karala sena adhinayakayata hitupu arakshaka lekamthumanta saha ranaviruwanta danduwam niyama kirima meken wenawa ounta danduwam niyama kirimen pamana kathawa awasan wenne ne antimata kathawa awasan wenne meka thinduwak adhikarana thinduwak lankawa ithihase palaweni wathawata oppu wenawa boru thinduwakin oppu wenawa Demala janatawa samuha wasen Lanka rajaya hamudawa ghatane kala kiyala. E boru thinduwa upakari wenawa eksat jatinge maha mandalen wenama rajyayak illanna demala janatawata. Ai yam kisi rajyayaka hamudawen ema janakotasa mara dama tibena samuha wasen ghatane kota tibena ema janakotasata ese kala athi bawa nadu thinduwakinut oppu wi tibena ema janakotasata waramak labenawa tamanta me rajya thula arakshawak ne. R2P කියන මූලධර්මය අනුව responsibility to protect ආරක්ෂාව සඳහා වගවීම කියන වගකීම කියන මූලධර්මය අනුව ඒ අයට අවස්ථාවක් එනවා ඉල්ලන්න අපට මේ රාජ්‍ය ආරක්ෂාවක් නැහැ මේ හමුදාව අපිව මරා දැමුවා මේ අහවල් නඩුවේ තීන්දුව වෙනුත් ඒ බබ සනාතු වුණා ඒ නිසා මේ රාජ්‍ය තුල අපට රැකවරණයක් නැහැ අපට දෙන්න අපි මේ ඉන්න භූමි ප්‍රදේශයේ උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් හැටියට පිළිගන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාව ගෙනියන්න නම් දෙමුහුන් අධිකරණයෙන් අර අපරාධ වුණා කියලා ඔප්පු කරන්නම ඕන. ඒක ඔප්පු කරාම ඒ තීන්දුව උදව් වෙනවා. එදා සර්බියාවෙන් කොසෝවෝ වෙන් කරගත්තා වගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ යෝජනා සම්මතයකින් වේරු පිල්ලේ පිරපාහරන්ට හදන්න බැරි වෙච්ච දෙමළ ඊළම හදා ගැනීමේ පාරට තමයි මේ ඇදගෙන යන්නේ. පරද්දපු හතුරාව දිනවන පාර සමහරු හිතුවා ඉටිටික ඉවරයි දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ දැන් ඉතින් රනිල් ආවයි කියලා රට බෙදෙන වැඩක් කරන්න බෑනේ ප්‍රශ්නයක් නැහැනේ කියලා හිතලා තමයි ගැහුවේ කතේ දැන් කොටි හඬ ආය ඇහෙනවා මං කලින් කිව්වා ඒවට පණ මේක නැවත බෙදන්නේ කොහමද සාමකාමී තත්වයක් යටතේ බෙදන්නේ කොහමද ආයුධ පත්තු නොවන තත්වයක් යටතේ බෙදන්නේ කොහමද ඒකට ඕන වෙනවා යුද අපරාධ වුණා මානව අපරාධයක් වුණා 40,000ක් මරා දැමුවා දෙමළ මිනිස්සු ශ්‍රී ලංකා හමුදාව කියලා ඔප්පු කරන්නේ. ඒ නඩුව තමයි මේ අහන්න යන්නේ. රට බෙදන්න ඕන කරන තීන්දුව එළියට දාන නඩුව තමයි මේ අහන්න යන්නේ. ඒ නඩුව අහන්න තමයි මානව හිමිකම් කොමසාරිස් අගමැති වික්‍රමසිංහ ජනාධිපති සිරිසේන හම්බ වෙලා පිටට තට්ටුව දාලා වැඩේ කරපම් මිත්‍රයා කියලා කියලා යන්නයි තියෙන්නේ.